පාස්පෝට් එක හදලා දෙන්නේ අන්න රට එපා වෙලා යන්න යන මිනිස්සු මුන්ට හන්න ඕන මාත්‍යෝ බලන්න කරන අසාධාරණ වැඩ ඈත ඉඳලා ඇවිල්ලා ඉන්නේ දැන් පුතා හෙට රට යන්න ඉන්නේ ඉතින් කොහොමද පාස්පෝට් එක හදාගන්නේ කොහොමද බලන්න ගිහින් දිනක් ඇවිල්ලා ඉන්නවද අම්පාර හැම තැනින්ම ඇවිල්ලා ඉන්නේ ලංකාවේ අද ඔක්කොම නම නිවාඩුලුද ඒක තමයි අද දැන් මේගොල්ලෝ කියන්නේ අද හෙටයි දවස් දෙකෙම නිවාඩු කියලා ඉතින් අපි බලන්න මොකද කරන්න කියලා අපි විරන් කරගෙන ඇවිල්ලා තියෙනවා ඈ එකෝ ඒගොල්ල පලි ගන්න ඕන අපේ මේ මිනිසුන්ගෙන් නෙමෙයි පලි ගන්න ඕන ලොකු මිනිසුන්ගෙන් එයාලා කියනවා අද හැට නිවාඩු කියලා දැන් මිනිස්සු අද හැට යවන්න ඕන දුවගේ මේ પાස්පෝට් එක ඉතාලියට අද යවන්න හම් වෙන්නේ නැහැ නේද ඔක්කොම අසරණ වෙලා ඉන්නේ මේ වැස්සේ දෙවිලා ඉන්නේ ඔව් කාම්බරේට අපිට ඉතලා ඇවිල්ලා 60 දාහක් දීලා ඇවිල්ලා වෑන් එකට කෑබ් කාම්බරේට 80 ලක්ෂයක් ඉතින් මිනිස්සුගේ වීදම් වෙලා නැත්තම් දැනුවත් කරන්න බෑ ඈ දැන් ඉවරයිද මිනිස්සු රෑ 12ට මිනිස්සුන්ට නිවුස් දාලා කිව්වට අපි දන්නේ නැහැ නේ අපි මේ කලින් නිදා ගන්නවා රෑ 12යි මැදිරිගිරි ඉඳලා බස් එකේ ඉන්න නේද අපි කලින් නිදා ගන්නවා රෑ 12 අමාරේ බස් එකේ ඉන්නේ ඇවිල්ලා මෙතෙන්ට ආපුවාම අපේ වැඩ වෙන්නේ නැහැ දැන් මම විදේශකෙන් මම බදලා ඉන්නේ යාට දැන් වීසා ගහන්න විදියක් නැහැ එතකොට දැන් ඒවා වීසා නැතු එතකොට දැන් අපිට එන්න කිව්වා හෙට එන්න කිව්වා අනිත් දැන් කිව්වා එදත් දැන් ගිය සතියෙත් ආවා අර කොලෙත් ඕන මේ කොලෙත් ඕන කියනවා හරියටම නීතියට වැඩ කරන්න ගියාම දැන් ඒවා ඔක්කොම හදාගෙන අපි එනකොට ආයෙත් නැහැ අමාරු මේ ළමයාගේ වැඩකට ළමයා પાස්පෝර්ට් එක දැන් දෙන්න ඕනි බදාද වෙන්න කලින් ඉස්කෝලේ වැඩකට දැන් අද කරගන්න විදිහක් නැහැ ඉතින් මේ යනවා ඉතින් මේ ඇත්තට ගහන වැඩ තමයි කියන්න තියෙන්නේ පොළොන්නරු ඉඳලා ආයේ මේගොල්ලෝ මොකද කියන්නේ බහලා ස්ට්‍රයික්ද මොකද ස්ට්‍රයික් 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 දනුන්දී මොකුත් නැහැ මොකක් කරන්නේ විසින් දනුන්දී මන්නේ හරි අසාධාරණයි නේ අසාධාරණයි කියන්නේ පට්ට දුකයි අපි මාතර අයියා නේද අද මොකද කියන්නේ මේගොලු මුන් දෙන්නේ නැහැ නේ වාහලන්නේ දවස් දෙක बड़कल आची के खावा बस सल या कोम कोम पोलिए आची सल इकोर दें सल इतने इंका कंड नैनी पोना विसंद गंडे पे වන්ඩේ සර්විස් එකට ආවේ අපි එට යන්න අනිත් දා යන්න තියෙන්නේ. හා වන්ඩේ සර්විස් එකට ආවට අපි උදේම පාන්දරම ආවා තවම මේ කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ. අද වහලා කියලා කියනවා ඉතින් මට මොනවා වෙයිද දැන් ඒකට. ඒට වීසා එකකටත් දාන්න තියෙනවා. මං ආවේ ආරච්චි කට්ටු විඳ. හා දැන් අද මොකද කියන්නේ මේගොල්ලෝ? මේගොල්ලෝ කියනවා ඉතින් වහලා තවත් දෙකෙන් වහලා එන්න එපා කියලා. බස් එකට කීයක්ද? පාන්දර 3 ඉඳන් එන්නේ. උදේ කඩේකට ගින් කන්න බෑනේ 1000 පයින්නවා. දැන් ඉතින් යනවා ඉතින් රත්තිව දිලා යනවා මොනවා කරන්නේ? वीसा एक्सटेंशन मुका करें මොකක් කරගන්න මිසයි? වීසා එක එක්ස්ටෙන්ෂන්. මේ ස්ට්‍රේක් එක තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ට්‍රේක් එකක් කරාට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මිනිසුන්ට දැනුම් දෙන්න ඕනේ මේ විදියට රස්තියාදි නොවන විදියට. ආණ්ඩුවක් දැනගන්න ඕනේ මේ විදියට මිනිස්සු රස්තියා දෙන්න සාධාරණ අයිතිවාසිකමක් ඉල්ලනවා නම් ඒක දෙන එක ආණ්ඩුවේ යුතුකමක්.
මාර ඉන්කන්වනිය සයක්කන අතන මන්තස් ජාත ඔස්ට්‍රේලියයන් ඕනේ නොස්මට ඇක තිබනේ. මේ ආවේ මේ දැන් මාස පහක් විතර වෙනවා ඇවිල්ලා මේ මාස පහක් විතර වෙනවා මේ අපි පාස්පෝට් බාර දීලා මේ ආවේ හදිසිය යන්න උඹලා නිසා ගන්න ඉතින් මද වහලානේ නැතිත් මං ආවා ඉදින් කාඩ් බාර දෙන්න මොකද ඉදින් කාඩ් බාර දෙන්න ගිය රැතියතාවා දැන් මේ රැතියතාවා දැන් පිටේ කියලා මම මෙම බාර ගන්න යන්නේ ඔව් ඒක බාර දීලා යන්න කියලා ආවේ පාස්පෝට් එක හදාගෙන තමයි ආවේ. මේ පාන්දර 4 ගාණින් ඉඳන් මෙතන. වැස්සේ තෙමීගෙන බොඩි ඇත් වඩාගෙන වයසක මිනිස්සු එහෙම ඉන්නවා මෙහෙම කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. හරින් එක්ක කියන්න ඕනේ එහෙම කිව්වේ නැහැ නේද ඊට පස්සේ එන්න අපිට. ඔස් මේගොල්ලෝ මොකද කියන්නේ? කවුරුත් ඇවිල්ලා නැහැලු. ඔය බබාගේ පාස්පෝට් එක බලන්න තමයි ආවේ. බබාගේ පාස්පෝට් එක ලෑස්තිද කියලා බලන්න ආවේ. අද කවුරුත් නැහැ කියලා දවස් 3කට පස්සේ තමයි එනවා කියලා කියන්නේ. දවස් 3 ආදුවනේ. ඔව්. ආයෙත් තව දවසක එන්නවා. එහෙම කරන්නේ කියලා මොකෝ අදහස? ඒක ඉතින් මේගොල්ලෝ ගෙන උතුරම ලොකු කිරීමක් තියෙන පොඩි බබෙකුත් උස්සගෙන ඇවිල්ලා මෙතන රස්තියාද වෙන්න වෙනවා කියන එක මේ කියන්නේ අපි මට විතරක් මෙතන ගොඩක් කට්ටි ඉන්නවනේ එක එක පැතිවලින් ආපු ස්ට්‍රයික් කරන එක අන්තිම වැරදි වැඩක්. මුළු රටම ජීවත් වෙන්නේ පාස්පෝර්ට් එකක් තියෙන මිනිස්සුෙක් හින්දා තමයි. එරුණට ඒ කට්ටිය කරන්නේ බලන්නකො අපි කොච්චර දුර ඉඳන් දෙන්නේ කියලා. හරි කැතයි ඒ වැඩ. සත් නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.